ඉදහම් සාකච්ඡා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමු. අපිට දීලා තියෙන ලැබිලා තියෙන ප්‍රශ්න අනුව අපි ගැළපෙන ප්‍රශ්න එකින් එක අරගෙන ඒ අනුව අපි සාකච්ඡාවට භාජනය කරමු. පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආදීන් කෙරෙනුයේ ඉදිරි භවයේ සඳහා කර්ම ශක්තිය සකස් වීම නොවේද? භවයේ නැසීම සඳහාද අවශ්‍ය වන්නේ යම් කර්ම ශක්තියක් ගොඩ නැගීමද? කර්ම ශක්තිය ඉදිරි භවයට දෙන යන ආකාරය සහ නොයන ආකාරය විස්තර කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මෙතින් අපි දැක ගන්න මෙන්න මේ ටික. පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආදී කෙරෙනුයේ ඉදිරි භවයේ සඳහා කර්මයේ කර්ම ශක්තිය සකස් කර ගැනීම නොවේද කියන ප්‍රශ්නයක් තියෙනවා. මෙතනින් දකින්න ඕන දෙයක් තියෙනවා. මේ පුඤ්ඤාපි සංකාරයි අපුඤ්ඤාපි සංකාරයි කියන එක අපි කෙටින් කියන පින්පව් කියන දෙක. පින්පව් කියන දෙකක් තියෙනවා. මේ පින්පව් කියන දෙකයි මේක තියෙනවා අபிසංකාර කියලා වචනය. අபிසංකාර කියන වචනේ ඉන්නේ අපි කරන ලද පින පවණක් හැම වෙලාවෙම අවිද්‍යාව සහගතයි. අවිද්‍යාවත් අවිද්‍යාව නැත්නම් පව් කෙරෙන්නේ නැහැ. පින කියන එක අවිද්‍යාව සහගතව කරන්න පුළුවන් එකක් තියෙනවා. අවිද්‍යාපත්‍ය සංකාරා කියලා විග්‍රහ කරනකොට සත්‍ය කතමා අවිද්‍යාපත්‍ය සංකාරා. පුඤ්ඤාපි සංකාරා අපුඤ්ඤාපි සංකාරා ආනිඤ්ඤාපි සංකාරා අයං උච්චති අවිද්‍යාපත්‍ය සංකාරා කියලා විග්‍රහ වෙනවා. ඒක තේරෙනද? දැන් මේ අවිද්‍යාවෙන් කෙරෙන්නා වූ පුඤ්ඤාපි සංකාරය මොකද්ද? දැන් මේක දැක ගන්න ඕනේ. අවිද්‍යාවෙන් හැමිරීම කරන්නේ භවයේ හොඳයි කියන අදහසදී. මේ භව ගමන නරක නැහැ. භව ගමන හොඳයි. ඉතින් මේකෙදි කියනවා ලෞකික වශයෙන් නුවණ. කම්මසගත සම්මාදිට්ඨිය කියන වචනයක් තියෙනවා. කර්මඵල අදහන සම්මාදිට්ඨිය. ඒක නිවන් දකින්න සම්මාදිට්ඨිය නෙමෙයි. නත්ති දානං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්ඛතානං කම්මානං පලං විපාකං. ඒ නත්ති ඉමං නත්ති ඉමල් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා මේ ආදි වශයෙන් 10ක් විග්‍රහ වෙනවා. දතවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ කියන්නේ ධර්ම දැක්කේ නැති. ඒ වගේම ඒ ධර්මයේ තේරුම් ගත්තේ නැති පින්පව් ඵල දෙන හැටි දැකේ නැති දිවසක් නැති. ඒ වගේම ඒබඳු දැකපුවා ඇසුරු කරන්නේ නැති. මේ පංචේන්ද්‍රියේ ගෝචර වෙන හරියෙන් විතරක් මේ විග්‍රහ කරලා හිතන් ගන්න පිරිසක් ඉන්නා ලෝකේ. ඒ දෙහා යථාබෝධී දැනගෙන පින්නපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෑ. ඒවා ඔක්කොම බොරු කියලා එතනම එයා දෘෂ්ටියෙන් අහගෙන ගියාට පස්සේ එයා මේ ඇහැට පේන කනට ඇහෙන දිවට දැනෙන නාසයට දැනෙන කයට දැනෙන හරියෙන් මේ ලෝකෙ මනින්ද යනවා. මෙන්න මේ වගේ ඉන්න පිරිසට ඉන් එහාට එයා තේරුම් ගන්න කිසිම හැකියාවක් නැතුව යනවා. දානයක් දුන්නාම දාන දුන ක්‍රියාවලිය ඇහැට පේනවා කනට ඇහෙනවා දිවට නාසයට ශරීරයට දැනෙන හරියට දැනෙනවා. මේ ඔය ටික විතරයි උතන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉන් එහා හරියක් පේන්නේ නැති නිසා ඒ බුද්ධිලේ ඉන් එහාට කටයුතු කරගන්න දන්නේ නැතුව යනවා. මේ සියුම් හේතුව දකින්නේ. ඒ ඇහැර පේන්න කන්ට එන බාහිර ක්‍රියාවලිය දකිනවා. ඒ ක්‍රියාවලියෙන් එහාට අභ්‍යන්තර මොනවද වෙන්නේ කියලා දකින්නේ නැති නිසා. ඒ නොදැක ඒගොල්ලෝ නිගමනයකට බහිනවා. ඒ දකින හරිය මිසක් නොදකින හරියක් ලෝකේ නැහැ කියලා. තමන්ගේ දන්නේ නැතිකම තේරුම් ගන්නේ නැහැ. තමන් දන්නේ නැතිකම තේරුම් ගන්න නැතුව ඒ මට්ටමේ විතරක් ඒගොල්ලෝ බහැ ඉන්නවා. මේක කොටස. මේගොල්ලන් කියන මිත්‍යා දෘෂ්ටියම කොටස. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ. ඒ කියන්නේ බුද්ධලයට ලෞකික සම්මාදිටියක් නැහැ. යම්කිසි බුද්ධලයේ හේතු ඇතුව කල්පනා කරලා බලනවා. යම්කිසි කෙනෙක් මේ පෙර මතු භවයක් මතු සසර ගමනක් පැවැත්මක් මෙයින් කෙලවර නැහැ. ඉදිරියට මේ හේතුඵල න්‍යායක් ක්‍රියාත්මක වෙනවා කියන එක විග්‍රහ කරනකොට පළමුව තමන් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් හේතු තිබුණොත් මට පෙනුන්නේ නැතුවට ඒක විශ්වාස කරන්න හේතු තියෙනවා මේ කියන බුද්ධලයාගේ හැටියට කියලා. බලමු විශ්වාසයකින් ඔතන බහින පිරිසක් ඉන්නවා. ඒක තමයි නිවන් දැකගුවා නෙමෙයි. ධර්මඥානෙ පහළ වෙලා නැහැ. ධර්මයස පහළ වෙලා නැහැ. එහෙනම් නිවන් අවබෝධ කරන්න නිවන තව දැකගුවා නෙමෙයි. නමුත් මේ බාහිර ලෝකේ නානා ප්‍රකාර හේතු තියෙනවා. එහෙම අපිට නොපෙන්න පැත්තක් තියෙන බව දැනගන්න. ඒකේ හෝඩුවාවල් වැටෙනවා. ඒ නිසා එහෙම එකක් තියෙනවා කියන විශ්වාසයක් ඇති වෙනවා. දැන් සමහර අවස්ථාවක පුද්ගලින්ට අමනුෂ්‍ය උපද්දරව එනවා. දැන් ඒවා හේතු ඇතුවම දැනගන්න පුළුවන් වෙනවා මේක අමනුෂ්‍ය උපද්දරවයක්. කෙනෙක් නෑ ගල් ගහනවා. බත් වලට වැලි ගෙනත් දානවා.
දාපු කෙනෙක් නෑ. මේ වගේ දේවල් කරනවා. සමහර අයට ආවේශ වෙනවා. මේක ඇයිද කතා කරනවා නෙවෙයි කියන්නේ. මෙන්න මේ වගේ දේවල් වලින් මිය ගිය පුද්ගලයා මිය ගියාට ඉවර නෑ කියලා දැනගන්න පුළුවන් කරුණු තියෙනවා ලෝක විද්‍යාමානෙ. දැන් මෙන්න මේ වැඩි පුද්ගලයා මේ භූත ලෝකයක් විශ්වාස කරන්න එහෙම හේතු දැකගුවා ඉන්නවා. තේරුම් ගත්තා. ඒවා ලෝකෙ නිතරම අහන්න හම්බෙන්නේ ඒවා. ඉතින් ඒවට වෙන බාහිර පිළිතුරක් දුන්නහම පිළිතුරක් දෙන්නත් බැරි ඒවා. ගලක් නිකම්ම ඇවිදලා වදින්නේ කොහොමද? කෙනෙක් නැතුව. ඒව නෑ මේ ලෝකේ බොරුවා කියන්න බෑ. මොකද ඒව අධ්‍යක්ෂ සහිතව තියෙන ඒවා. නිතර නිතර දකින්න අහන්න බොහෝ කර ගමක එකක් දෙකක් හරියව අහන්නත් හම්බ වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී පුද්ගලයා දැනගන්නවා මේ මරණයෙන් ඉවරලා ඇති බවකට ලකුණක් තියෙන බව. අපි නොපෙන්න බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා දකිනවා. එහෙම අවස්ථා තියෙනවා. සමහර අය දර්ශන කරලා තියෙනවා, දැකලා තියෙනවා. මෙරිච්ච පුද්ගලයා මෙරිච්ච ආකාරයෙන් ඉන්නවා දැකලා තියෙනවා. මෙහෙම අවස්ථාත් අධ්‍යක්ෂයෙන් තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවකදී මිනිස්සු තේරුම් ගන්නවා මරණයෙන් ජීවිතයේ කෙලවර නැහැ. මරණය අවසානය නෙමෙයි කියන එකට හේතු එහෙම දකින්නවා. මෙන්න මේ ආයි කරුණ දැක්කට පස්සේ ඒ බුද්ධිල තේරුම් ගන්නවා. මේක ඉතින් අපිට පේන්නේ නැහැ. හැබැයි මේ පේනවා කියයි කොටස සමහර අය කියනවා දැකපුවා ඉන්නවා. එබඳු ඥාන ශක්තිය ඇති යම්කිසි තාපසවරු නැත්නම් එබඳු යම්කිසි ශක්තිය වදාගත් අය කියලා ලෝකේ ওই කාරණේ මෙන්න මෙහෙම එකක් වෙන්නේ ඕක ඉවර නැත්නම් මෙන්න මෙහෙමයි එහෙම යන ගමනක් තියෙනවා කියලා ඒවලු දැකලා කියන කොටසක් ඉන්නවා. ඊට පස්සේ මේකට හේතුව හොයාගන්න බැරුවම දැකපු කොරස කියන දේ විශ්වාස කරනවා. විශ්වාස කරන්නේ හේතුව ඇතුළු. කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තුෙන් බැඳිලා හැඳිලා ඉන්න කෙනෙක්ට ඔය කියන ශක්තිය නැහැ. දකින්න ශක්තිය නැහැ. ඒ කියන්නේ අර වගේ දිවසකින් දකින්න ශක්තියක් නැහැ. ආවේශ වෙන දේවල් තියෙන සමහර අය එවන් ශක්තියලිනුත් දැකලා කියනවා. ඒ තව ක්‍රමයක්. නමුත් දැන් මෙතෙන්දි විශේෂයක් තියෙනවා කිසිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවන යම්කිසි කවුසෝ ඉතිවරු ඒ වගේ බුදුපසේ බුදු මහරහත් වැනි උත්තමයෝ යම්කිසි දෙයක් කියා තියෙනවා නම් ඒ හැම කෙනෙක්ම ඒ ශක්තිය ලැබුවා කියලා මේක බොරුවක් නෙමෙයි මෙහෙම එකක් තියෙනවා කියලා. ඒතර කිසිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවනවා නම් යම් කෙනෙක් එහෙම කෙනා බොරු කියලා අනුරවට්ටන්නේ මොකටද? දැන් මේ ලෞකික නුවණකින් ඔබ තේරුම් ගන්න. බොරු කියලා තව කෙනෙක් හවට්ටන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවන කෙනෙකුට. ලෝකයේ මොනවා හෝ ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තමන්ගේ නම හදාගන්න, නම ප්‍රසිද්ධ කරගන්න කියන්න පුළුවන්. මම බතව දකින්න, මරක් පේනවා. ඒවැයි අපි සැකයක් ඇති කරගන්නත් පුළුවන්. ඒ මාසය මේක කියන්නේ මිනිහාගේ ලාභයක් ලබා ගන්න, මිනිහාගේ ප්‍රසිද්ධිය ලබා ගන්න, මෙයාත් දන්නවා කියලා කියනවා කියලා. ඒක කපටිකම බොරුවක් කියලා කියන්න පුළුවන්. නමුත් එවන්දු කිසිම දෙයක සම්බන්ධයක් නැති. දුන්නත් ගන්න බලාපොරොත්තුවකුත් නැති. ගෞරවයක් දුන්නා කියලා ඒකේ උද්දාමයෙන් බලාපොරොත්තුවකුත් නැති. බැන්නා හිංගි කළා කියලා ඒකෙන් වික්ෂිප්ත බවක් තියාගන්නෙත් නැති. මෙහෙම සාන්ත බුද්ධලියොත් කොරසක් මේ කියන මෙන්න මෙහෙම දෙයක් මම දකිනවා. මම ඉස්සෙල්ලා මේක දැක්කේ නැහැ. මෙන්න මේවන්දු මාර්ගයක් අනුගමනය කිරීමේ මගේ මනස මෙන්න මේ වගේ තත්ත්වයකට පත් වුණා. මේ පත් වුණාට පස්සේ මම මේක දැක්කා. මට කාගේ මන ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් ලබා ගන්න කිසිම ඕනකමකුත් නැහැ. ඒ ක්‍රියාවිනුත් බැලු පරීක්ෂණේ සිවුම් පරීක්ෂණයක් කරන කෙනාටත් ඕක තේරෙනවා. මෙන්න මේ ආකාරයෙන් දකින අය විශ්වාසයක් ඇති කරගන්නවා ඉතින්ලා තමන් දැකේ නැතුවට. මේ සසර ගමනක් මෙහෙම එකක් තියෙනවා කියේ. මෙන්න මේ සසර ගමනක් තියෙනවා නම් අන්න ඒ ගමනේදී අපි යම්කිසි විදිහක පාපයක් කළොත් එහෙම අපිට දුක් විඳින සිද්ධ වෙනවා. සතර අපායක උප්පත්ති ලබනන එහෙම ඒකට යන්නේ අද පව් කරගත්ත දූෂේ වෙච්ච අය ඒ කියන වචනේ විශ්වාස කරලා හිටන්. ඒකට හේතු තමන්ම දකිනවා. කවදා හරි දූෂ්‍ය භාවයේ පත්වෙච්ච මානසිකත්වයකින් හොයක් නෑ ලබන්න බෑ කියන එක. දූෂ්‍ය දූෂ්‍ය මානසිකත්වයක ප්‍රතිඵලයේ දූෂ්‍ය විය යුතු මිසක් හොඳ එකක් නෑ වෙන්න ක්‍රමයක් නෑ. න්‍යාය ධර්මයක් දකිනවා. පැහැපත් යහපත් මානසිකත්වයක ප්‍රතිඵලයේ පැහැපත් හොඳ එකක් විය යුතු මිසක් ඒක නරක එකක් වෙන්න විදිහක් නෑ කියලා දකිනවා. මෙන්න මේ ටික බලමු තේරුම් ගත්ත කෙනාට සසර ගමනක් තියෙන බව දන්නවනම් එයාට හිතෙන අනේ මටත් ඉදිරියේ මෙහෙම හොඳ කෙනෙක් වෙන්න ඇත්නම් සුඛෝභෝගී කෙනෙක් වෙන්න ඇත්නම් අර බල්ලෙක් හරකෙක් නොවෙන්න ඇත්නම් එවන් අපාගතය අපායක් තියෙනවා එහෙම දෙන්න නොයන්න ඇත්නම් ඒක මම භයානකයි දුක් කරදර සහිතයි ඒ නිසා මම පව් නොකළ යුතුයි. හැබැයි මං කැමති හොඳ පැත්තට සුගතියට. මං සුගතිය බලාපොරොත්තු වෙනවා. අන්න සුගතිය බලාපොරොත්තු වෙනවා කියලා අදහසක් ආවනම් පැවැත්මේ හොඳ කැතන බලාපොරොත්තු වෙනවා.
ඒ බලාපොරොත්තු තියන්නේ අවිද්‍යාව නිසා. පැවැත්ම හොඳයි කියන නිගමනය. අවිද්‍යාවේ නිගමනය. එයින් එහා පැවැත්ම ගැන නොදන්න, තේරුම් ගත්තේ නැති, පැවැත්ම කෙරෙහි ප්‍රියමනාප කරන යම් පුද්ගලයෙක් ඒ පැවැත්ම බලාපොරොත්තුෙන් පින් කරන්න පුළුවන්. යහපත් දේ කළොත් හේතුරණුවයි ඵලෙ. නැහ හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා නම් මම ආදී හොඳ දේ කරලා මම සුගතියටපත් වෙන්න කටයුතු කරගන්නවා. දැන් එයා හොඳ දේ කරනවා. එයා හොඳ දේ කරන්නේ මොකටද? අවිද්‍යාව සහගතව. නේද? මතු පැවැත්ම බලාපොරොත්තු. මෙන්නේ බලාපොරොත්තුව තමයි උත්පත්තියට හේතු වෙන්නේ. සසර ගමනට හේතු වෙන්නේ කරන හොඳ දේ නෙමෙයි. හොඳ දේ කරනකොට එයා බලාපොරොත්තු වුණා නම් මේ පැවැත්ම. මෙන්න මේ අවිද්‍යාවේ තෘෂ්ණාවේ සසර ගමනට හේතු වෙන මුල අවිද්‍යාව තෘෂ්ණා කියලා කිව්වේ ඒක. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ එකක් හොඳ දේ කරනවා කියන්නේ තව එකක්. හොඳ දේ හොඳ නිසා කරනවා. ඒක අර්ථය. හොඳ දේ කරපුවාම හොඳ ප්‍රතිඵලයක් හම්බ වෙනවා. මොනවා හම්බෙන්නේ? සැප සම්පත්. හොඳ දේ වලත් හම්බෙන්නේ සැප. සසර ගමන ඇති කරවන්නේ භවෙන් භවයට ගමන ඇති කරවන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඒ සැපෙහි චන්දරාගයෙන් බැඳුණු අන්‍යයට අවිද්‍යාවේ තෘෂ්ණාවේ සම්බන්ධතාවය ඒ සැපත අවිද්‍යාව සහගත බලාපොරොත්තු අවිද්‍යාව සහගත වෙනවා. එන තමන් කැමති සුභතිය අවිද්‍යාව සහගතව ලැබුණා නම් අන්න ඒක සසර ගමනට හේතු වීම ඒ වගේම ගමනේදී සැප ලැබීමටත් හේතු වෙනවා. මෙන්න මේසා පින් සැප ලැබෙන්න හේතු වෙනවා කියන එක නෙවෙයි වෙන්නන්නේ. පිනෙහි චන්දරාගයෙන් බැඳුනොත් සසර ගමනකුත් මතු වෙනවා. අර ඒකට අනුකූලව ලැබිච්ච පිනේ සැපතත් ලැබෙනවා. ඉතින් සසර ගමන බලාපොරොත්තු වෙන කෙනා අවිද්‍යාව සහගත බලාපොරොත්තුවක් ඇති කරගන්න නිසා ඔහු කරන පින සසර ගමනට සැප ලබන්න හේතු වෙනවා. කරන පින සසර ගමනට හේතු වෙනවා කිව්වොත් වැරදි. ඒ කරන පින අනුව තිබ ඡන්දයක් චන්දරාගයක් තෘෂ්ණාවක් තිබුණා නම් පැවැත්මට අන්නේ තෘෂ්ණාව සසර ගමනට හේතු වෙනවා. පින සසර ගමනට හේතු වෙනවා කිව්වොත් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ එහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ සසර ගමනට හේතු වෙනවා කියන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අවිඥාන මේකම මුල පටන් ගන්න අවිද්‍යාව. සසර ගමනට. අවිද්‍යාව කියන්නේ පින කරනවා කියන්නේ අවිද්‍යාව කියන එක නෙමෙයි. බලාපොරොත්තු ඇති කරන්නේ අවිද්‍යාව. සසර ගමනට බලාපොරොත්තු ඇති කරන්නේ අවිද්‍යාව. කවුරු හරි වෙන්න ඕනේ. මම දෙවියෙක් වෙන්න ඕනේ, බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ, මම මිනිසෙක් වෙන්න ඕනේ. නේද? මම කවුරු හරි වෙලා ඉන්න ඕනේ. වචනේ නොකිවරි හිතේ ඔය අදහස තියෙනවා නම් කවුරු හරි වෙලා ඉන්න. එයාට කවුරු හරි වෙලා ඉන්න තියෙන අවිද්‍යාව බලාපොරොත්තු තමයි අවිද්‍යාව වෙන තෘෂ්ණාව කියන්නේ. දැන් මිනිස්සු මිසක් වෙන කවුරුවත් හදෙක් දන්නේ නැහැ. මම මතු උපදින්න ඕනේ කියලා. මං කවුරුවත් වෙන්න ඕනේ කියන එකක් සතර ඇත්තේ. මම සත අවිද්‍යාව දුරු කරලා. සත අවිද්‍යාව දුරු කරලත් නෑ. එයා සත මොකේ තමා ඉඳීමේ බලාපොරොත්තුවත් ඇරලා නෑ. ජීවත් වීමේ බලාපොරොත්තුව ඇරලා නැති එකේ සත කියන්නේ. මනුෂයා කියන්නේ. නෑ ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන මොහොතක් දුරට තව ඉන්නනම් එයා ඉඳ බලාපොරොත්තු වෙනවා. අනේ ඉඳීමේ බලාපොරොත්තු යම් තාක් කල් තියෙනද පැවැත්මේ හේතු ඒ තාක් කල් තියෙනවා. ජීවත් වීමේ බලාපොරොත්තු හතරක් තියෙනවා. මතු සසර ගමන ගැන එයා දන්නේ නැහැ. දෙවියෙක් වෙනවත් බ්‍රහ්මයෙක් වෙනවත් මැරලා ගිහලා උපදිනවා නැද්ද ඒකක්වත් එයා දන්නේ නැහැ. ඒ වගේ ලෝකේ බොහෝ මිනිස්සු ඉන්නවා. එහෙම එකක් හිතන්නේත් නැහැ දන්නේත් නැහැ. හැබැයි එයාගේ බලාපොරොත්තුව තියෙන යම් යම් ස්වභාවයකින් පැවැත්ම තුළ ජීවත් වෙනවා. අන්න ඒ වදනේ කියන එකක් නෙමෙයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ. ඔන්න ඔය කියන අදහස. ඔය ස්වභාවය. ජීවත් වීමේ ආසාව යම් තාකල් තියෙනවා ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. මොන මොන හරි බලන්න ඕන. රූප බලන්න ඕනේ, සද්ද අහන්න ඕනේ, ගඳ සුවඳ දැනගන්න ඕනේ, රහ දැනගන්න ඕනේ, ස්පර්ශ දැනගන්න ඕනේ. ඒ තුල ඉඳ කැමති නම් ඒ තාකල් ඔහු අවිද්‍යාවේ ඉන්නේ. සසර ගමනක් තියෙනවද නැද්ද? ඒව දැන දැනගත්ත එක ඒක විශේෂ ලක්ෂණයක්. එහෙම තියෙනවා කියලා දැනගත්තොත් උපක්‍රමශීලීව ඔහුට පුළුවන් එහෙම තියෙනවා නම් මං විනාශයටපත් වෙනා නරක වැඩවලුත් මං ඒවෙන් බේරෙන්න ඕනේ. යහපතක් වෙනා හොඳ වැඩවල දෙතිය කරන්න ඕනේ. එයා උපක්‍රමශීලීව ඒ ටික කරගන්නයි දන්න මිනිස්සු විතරයි. මිනිස්සුන්ට ඉතිරිය කරගන්න පුළුවන්. නේද? සුගතිය ඇයිද ඒ නුවණ තියෙනවා. තේරුම් ගන්න. දුගතියේ ඉන්න ඇයිද ඔය නුවණ නැහැ. හැබැයි ජීවත් වීමේ බලාපොරොත්තු දුගතියේ ඉන්න ඇයිද තියෙනවා. ජීවත් වීමේ බලාපොරොත්තු කියන අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියලා. ජීවත් වීමේ බලාපොරොත්තු හටගන්නේ අවිද්‍යාව නිසා. ඒහි තව තවත් හඹා යන බලාපොරොත්තු ඇති කරගන්න ඒ තුළ තෘෂ්ණාව නිසා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි මේ නිසා හැම සතියකටම සම්බන්ධව තියෙනවා. ඒ තිබිලා ගොඩනගා ගන්නා වූ කර්ම විශේෂයේ ඊට පස්සේ කර්ම විශේෂයේ ගොඩනැගුවා නම් ඒකෙන් ඒ කර්ම විපාකයට හේතු තියෙන තාක්කල් අපිට ඒකෙන් මිදෙන්න බෑ.
ඒව හැටියදී ඇවිදිලා අවශ්‍ය කරන අරමුණු දීලා අවශ්‍ය කරන කාරණේ ස්වයංක්‍රීයව සිද්ධ කරන්න පටන් ගන්නවා කර්ම විපාකේ. එහෙම වෙන්න හේතුව කර්ම විපාකේ මතු පැවැත්ම බලාපොරොත්තුෙන් ගොඩ නැගපු නිසා. මෙතෙන් තියෙනවා හේතුව. ඉතින් අපි අරිහත්ත්වයට පත් වෙන්න ඉතිලා ගොඩ නැගපු කැමැත්තෙන් ඉඳ බලාපොරොත්තු වෙන්නේ. ගොඩ නැගපු ටික විපාකස්කන්ධය තියෙනවා. ඉතින් උන්වහන්සේ අරිහත්ත්වයට පත් වුණාම කොහොම නැති වෙන්නේ ඒක? ඉතිලා ඒවට මොකද වෙන්නේ? දැන් මෙතන අපි ලකින්න ඕන තේරුමක් තියෙනවා. දැන් මම මතුවට දෙවියෙක් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන අරිහත්ත්වයට පත් වෙන මේ බණ අහන්න ඉස්සෙල්ලා කෙනෙක් ඉඳලා මහා පින්කම් කරලා ඔක්කොමත් කරගෙන මිනිහා හදාගෙන තිබ්බ සංකාර ගොඩක් තියෙනවා. දැන් මේකෙන් ගොඩනැගිච්ච කර්ම ශක්තියක් තියෙනවා මතු දෙවියෙක් කරන්නේ. ඒ මිනිහයා පහු කාලයකදී බණ අහලා මග පිළිවිස වලලා අරිහත්ත්වයට පත් වුණොත් ඒ බණ අහන්නත් ඉස්සෙල්ලා ගොඩනගපු හරි සසර ගමන්ට හේතු වෙන්නේ කර්ම ගොඩනගපු කර්ම ශක්තිය මොකද වෙන්නේ? ඇයි උනා ඒ කර්ම ශක්තිය ඔහු ඇදගෙන යන්නේ නැද්ද? ඊළඟ භවයකට. දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් අපි හොයාගන්න ඕනේ. කර්මක් ක්ෂේකරඥානිය කිව්ව මොකක්ද? ඇයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඒකත් දැක ගන්න ඕනේ. අනන්තර ප්‍රත්‍යයයි සමනන්තර ප්‍රත්‍යයයි කියන මේ ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මෙන්න මේ ප්‍රත්‍ය දෙකේ එකතුවකින් තමයි පැවැත්ම ගොඩනැගෙන්නේ. මතුමතු පැවැත්ම ගොඩනැගෙන්නේ නම් ওই ප්‍රත්‍ය දෙක එකතු වෙන්න ඕනේ. අනන්තර ප්‍රත්‍ය කියලා කිව්වෙ අන්නාර ගොඩනගපු කර්ම ශක්තිය. මේක පැත්ත. සමනන්තර ප්‍රත්‍ය කියන්නේ දැන් අපි ගොඩනගෙන වැඩ පිළිවෙල. අපි දැන් කොතනද ඉන්නේ? දැන් අපි තවත් එතනම මේක බලාපොරොත්තු වෙනක ඉන්නවා. අන්නේ බලාපොරොත්තුවත් එක්කලා අපි ගොඩනගා ගන්න අදහස බලාපොරොත්තුවට අවශ්‍ය දේ සකස් කරනකොට අන්නේ එතෙන් තමයි අර කර්ම ශක්තිය ඇදලාවිලා අපි ගොඩනගලා දෙන්නේ. යම් තැනක සමනන්තරේ නැති වුණොත් අර කර්ම ශක්තිය කොච්චර ගොඩ ගහගෙන තිබුණත් ඇදලා ඉන්න විදිහක් දැන් බිත්තර වී අපි වෙ දිනවා. වතුරට දැම්මහම කුඹරට දැම්මහම පැලවෙන ශක්තිය ඇටේ තියෙනවා. හැබැයි අටුවේ තියෙනකොට පැලවෙනවා. අටුවේ තියෙන බී ඇටේ පැලවෙන්නේ නැහැ. පැලවීමේ ශක්තිය තිබුණා පැලවෙන්නේ නම් සමානතරයක් ඕනේ. සම අන් අන්තරයක් ඕනේ. ඒක පැලවීමට සමාන ආහාරයේ යම් තැනක එක්ුණාද එතෙන්ට අර බීජය නැමැති අන් අන්තරේවත් අර ශක්තිය ගැබ්බිලා තියෙන ගෙදර වැටුණාද? ওই දෙකේ එකතු වෙන තමයි අර පැලවීම සිද්ධ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව නැමැති කුඹුරේ. අවිද්‍යාව නැමැති බැම්මෙන් වට වෙලා. තෘෂ්ණාව නැමැති ජලයෙන් පෙගෙන. කර්ම බීජය. එතන පැලවේ. දැන් එහෙනම් කර්ම බීජය පැලවෙන්න අටුවේ තියෙන බීජය වගේ තමයි අවිසංකාර බීජය. එනනම් අපි අර ගොඩනගපු කර්ම ශක්තියෙන් මතු පැවැත්මට ගොඩනගපු කර්ම බීජය. එන කර්ම ශක්තිය ගැබ්බෙලා තියෙන ඒකේ. ඒක කාම භවයේ පිහිටනවා. කාම ලෝකේ. අන්න ඒක තමයි අටුව. කාම භවයේ පිහිටා තිබුණාට. ඒක සකස් වෙන්න නම් අවිද්‍යාව නැමැති අර කුඹුරේ වට වෙලා තෘෂ්ණාව නැමැති ජලයේ ඇවිදිල්ල ඒකට අර බීජය ඇදෙන්න ඕනේ. එතකොට ඇටේ පැලවෙනවා වගේ. අන්න අධ්‍යාවකට හේතුකාරක වන්නා වූ උප්පත්ති හට ගන්නවා. යම් විදියක කුඹුරක් නැත්නම් ජලයක් නැත්නම් න අවිද්‍යාවක් නැත්නම් තෘෂ්ණාවක් නැත්නම් යම් තැනක අර කරු බීජ හැටියට තියෙනවා මිසක් පැලවෙන්න අවශ්‍ය කරන පසුතලයේ සමනන්තරේවත් අවිද්‍යා තෘෂ්ණා සමනන්තරේ නැති නිසා පැලවෙන්න එන විදියක්. මේ නිසා කියනවා ඒවා හොති වෙලා යනවා. කර්මයේ ක්‍රියාත්මක වෙන විදිහක් නේ. මෙන්න මේ හේතුයෙන් තමයි අරිහත්ත්වයට පත් වුණාට පස්සේ ඒක කල ඊට ඉස්සෙල්ලා කරලා තිබිච්ච. සසර පැවැත්මට හේතුන් සියලු කර්ම ශක්තියින් අහෝසි වෙන්නේ. ක්‍රියාත්මක වෙන්න බැරි. ඒ නිසා අපිට ඉස්සෙල්ලා කරපුවා ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි පසුතලයේ හදන එක නවත්තු ගහන ප්‍රශ්නේ ඉවරයි. දැන් අවිද්‍යාවයි තෘෂ්ණාවයිකින් ගොඩනගෙන සමානතර පසුතලයේ නැවැතුව දාට. බීජෝ තරන් තිය යටුවේ ඇවිත් පැලවෙන විදිහක් නේ. මෙන්න මේක තමයි කර්මක්ෂේ වුණා කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී අවිද්‍යාවයි තෘෂ්ණාවයි සතර ගමනට අවශ්‍යදී සකස් කරන මූලධර්මයේ සකස් කරලා දෙනවා මිසක්. පින් කියන්නේ හොඳ වැඩ. තමන් යහ කරන යමකින් තමන්ටත් අයහපතක් වෙනවා නම් අනුන්ටත් අයහපතක් වෙනවා නම් ඒවා තමයි නොකල යුතු වහුවෙන්. තමන්ගේ කරන දෙයකින් තමන්ට යහපතක් වෙනවා නම් අනුන්ටත් යහපතක් වෙනවා නම් ඒක තමයි හොඳ වැඩ.
තමන්ටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන යමක් කරගුවාම ඒ සතර ගමන හේදීන හොඳට හේතු වෙනවා. හොඳ ලබා දෙන්න හේතු වෙනවා. තමන්ටත් අයහපතක් වෙන අනුන්ටත් අයහපතක් වෙන දෙයක් කරපුවාම නරක ලබා දෙන්න හේතු වෙනවා. ලෝකේ වටිනවා කියලා මේක අත්හැරලා යන්න බෑ කියන අදහසින් ක්‍රියාත්මක වෙනකොට ඒ තුල ජීවත් වෙන්න ඕනේ කියන මානසිකත්වය තුලින් අවිද්‍යාව තුලින් ක්‍රියාත්මක කියන්නේ සසර ගමන හැදෙන්නේ. දැන් සසර ගමන හැදෙන්නේ පින් වලින් පව් වලින් කිව්වොත් ඒක වැරදි. පව් දුක් කරදර දෙන්න හේතු වෙනවා. අවිරද හේතු වෙනවා. පින් යහපතට හේතු වෙනවා. ඒ කියන්නේ සුගිත මුිත භාවයටපත් කරන්න හේතු වෙනවා. කොතන හරි උපන් තැනකදී සුගිත මුිත භාවයටපත් කරන්න පින් හේතු වෙනවා මිස උපතක් ඇති කරන්න පින් හේතු වෙන්නේ නැහැ. අන්නේ වින කරනකොට අවිද්‍යා තෘෂ්ණා සහගතව නම් ඔහු ඉන්නේ. එහෙමනම් කලේ අන්නේවා සසර ගමනට හේතු වෙන බවට වැටෙනවා. ඒ වින අවිද්‍යා සහගතයි. දැන් අවිද්‍යා සහගත වින්ද කියනවා පුඤ්ඤාපි සංකාර. අවිද්‍යා සහගත තමයි පව හැම වෙලෙම එකට කියනවා අපුඤ්ඤාපි සංකාර. දැන් අවිද්‍යා සහගත පව අවිද්‍යා සහගත නොවි කරන්නේ බැහැ. අවිද්‍යා සහගතයි. හැබැයි අවිද්‍යා සහගතව කරන පව වල ක්‍රම දෙකක් තියෙනවා. අවිද්‍යා සහගතව කරන පව් වල ජනක කර්ම ශක්තියක් ඇති පව් තියෙනවා. ඒ කියන්නේ මතු උපතක් ඇති කරවන්න ඵලයක් තියෙන පව්. සමහර වෙලාවට උපන් තැනකදී දුක ගෙනත් දෙන හේතු වෙන පව් තියෙනවා. තව කොටසක්. සියලුම පව් ජනක කර්ම හේවත් උප්පත්තියක් ඇති කරන්න හේතු වෙන කර්ම නෙමෙයි. පාප කර්ම නෙමෙයි. පාප කර්ම වල කොටසක් උපන් තැනක විපාක ගෙනත් දෙවන්න හේතු වෙන පාප කර්ම. සමහර කොටසක් උපපතියක් ගෙන දෙවන්නේ ගොඩනගා සිටවන හේතුකාරකගෙන බලයේ ගැබ්බෙච්ච පාප කර්ම. මෙන්න මේ මතු උපතක් හේකට හේතු වෙන බලයේ ගැබ්බෙච්ච පාප කර්මයක් නැත්නම් ඒකට කියනවා ජනක කර්ම. මතු උපතක් හට ගන්නවට ශක්තිය ඒකේ තියෙනවා. සමහර කර්ම තියෙයි ඒක කියන්නේ කර්මපත කියලා. කර්මයයි කර්මපතයයි. කර්මපතය කියන්නේ ඒ කර්මයට අවශ්‍ය කරන අංග සම්පූර්ණ වෙච්ච කර්මය. සත්‍යක බව දැනගන්නවා මරණ චේතනාවක් ඇති වෙනවා යෙදෙනවා උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා සත්‍යය මරණ මේ කාරණා පහ සම්පූර්ණ වුණොත් ප්‍රාණඝාතයක් මුල් කරගෙන ඒක කර්මපතයක් වෙනවා අන්න ඒ බඳු කර්මපතයක මතු උපතක් ඇති කරන්න හේතු වෙන දුක් ගතියේ ඇදගෙන යන්න හේතු වෙන අවිද්‍යා තෘෂ්ණා කරොත් ඒකේ තියෙන බලවත් වෙලා සත්‍යක බව දැක මරණ චේතනාවත් ඇති වෙන ක්‍රම යෙදෙන උපක්‍රමෙත් කියලා ක්‍රියාත්මක කරන හතා මලියනේ හතරක් ක්‍රියාත්මක වුණා හතරේ දූෂිතාවේ ඔහුට පාප කර්මයක් ගොඩ නැගුණා. හැබැයි පහ සම්පූර්ණ වෙත්තේ නැහැ. පීසායක කර්මපතයක් උනේ නැහැ. කර්මයක් උනා විතරයි. අන්න ඒක මොකද වෙන්නේ? උපස්තම්භක, උපපීඩක, උපඝාතක කියන. තවත් කර්ම කොටස් තුනකට වැඩෙනවා. ජනක කර්මයක් වෙන්නේ නැහැ. වෙන කර්මයකින් උපන්නාට පස්සේ කොහේ හරි කර්මයක් මුල් කරගෙන අවිද්‍යාව තෘෂ්ණා ආදී සම්බන්ධයෙන් උපන්නාට පස්සේ. අන්න එතෙන්ට සුසු අවස්ථාව පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා අර කර්මයේ ඵල දෙන්නේ. කර්මපතයක් නොවුණු කාරණා හතරේ විපාකයේ ඵල දෙන්නේ. අන්න එතෙන්දි ප්‍රවෘත්ති විපාක වශයෙන් ඔහුට ඒකේ මුක්ති විඳින සිද්ධ වෙනවා. ඒකෙන් සමහරලාට සතෙක් හැටියට දකින්නවා තව කෙනෙක් දකින්නවා මොනවා හරි හිතවක වරන්ඩ ඕන කියලා හිතෙනවා. උපක්‍රමෙත් යොදනවා ක්‍රියාත්මක කරනවා දුක් විඳිනවා. උපන්නාට පස්සේ. කර්මපතයක් නැවිත නැති නිසා අරකින් ප්‍රවෘත්ති විපාක වශයෙන් ඉඳලා දුක විඳ විඳ යනවා. මෙන්න ඒ දුක වලට හේතුනවා ඒ කර්ම. දැන් ජනක කර්ම තමයි මතු උප්පත්තිය ගොඩනගමින් දුක රැඳ දමන හේතු වෙන්නේ. ඉපදුණු තැනක මේ දුක් විඳින හේතු වෙනවා කර්ම පතන වුණු කර්ම වලින්. මේ පාප කර්ම දෙකේ හැටි. යම් කිසි සෝතාපන්න ඵලයට පත් වෙච්ච පුද්ගලෙයි. ඔහු අතින් පාප කර්ම කෙරෙන්නේ නැහැ කියලා නේ. පව්කම් කෙරෙන්න පුළුවන්. හැබැයි සතර පාය උපදින ජනක පාප කර්මයක් කෙරෙන්න කර්ම පතයක් ඔහුගේ සිද්ධ වෙන්න බෑ. ඒකට හේතුනේ. හැබැයි සතර පායේ ඉපදීමේදී දුකක් විඳින්න තියෙන විදිහ කර්ම කළා නම් කර්ම පතනවන කර්ම කළා නම් සතර පාහ උප්පත්තියේ ගිය තැනයි ඒකේ අවශ්‍ය පසුතලයේ හැදෙන්නේ. සමනන්තරේ ගොඩ නැගෙන්නේ. සමනන්තරේ ගොඩ නැගුණොත් තමයි අර මේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙන්න තියෙන කර්ම ඇදලාවිලා දුක දෙන්නේ. එහෙනම් සතර පාහ ගත වෙන ශක්තිය නැත්නම් සෝවාන් පුද්දල සතර පාහ උපදින්නේ නැති නිසා එතෙක් කරපු යම්කිසි සතර පහේ උපන්දරක ප්‍රවෘත්ති විපාක නැහැ ජීවත් වෙලා ඉන්න කාලේ මැරෙන කම විදිහට දින යම් දුක් විපාකයක් ඇතනම් ඒකට හේතු වෙන පාප කර්ම වලට ඵල දෙන්න ඉඩක් නැහැ තැනක් නේ ඒසාව ඔහුගෙන් ඒව හොසි වෙනවා ඵල දෙන්න තැනක් නැති නිසා මෙන්න මේ ක්‍රමයේ සිද්ධ වෙන්නේ එතන යම් කිසි පුණ්‍යාවි සංකාර කියන එකේදී
අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නොබැඳෙන පින් මොනවද? හොඳ නිසා කරනවා, හොඳ වැඩ නිසා කරනවා. අනිත් කාරණේ තමයි දැන් මේක. ආර්යචායක මාර්ගයේ වර්ණ ගෙනාට කොහොමද ආධාර වෙන්නේ? පින උපකාර වෙන්නේ. ආර්යචායක මාර්ගයේ වළඳ අවශ්‍ය කරන පසුතලයක් තියෙනවා. සියල්ලන්ටම ආර්යචායක මාර්ගයේ වළඳ බෑ සියලු සත්වයට. ඒ පසුතලිය උදා වෙච්ච අයට පසුතලිය දුර ඉන්න අයටයි ආර්යචායක මාර්ගයේ වළඳ පුළුවන්. අනිකාරයක වළඳ බෑ. ආයුෂයේ වර්ණයේ සැපයේ බලයේ නුවණ කියන මෙන්න මේ පහ යම් තැනක කැටි වෙලා විපාක ඵලයක් වශයෙන් ගොඩ නැගුණා නම් ඔන්නෝතෙන් ගොඩ නැගිච්ච තැන ඉන්න කෙනාට පුළුවන් ඒ තුල ඉඳගෙන ආර්යචායක මාර්ගය වඩා ගන්න, යථාබෝධය ලබා ගන්න. අනික් කෙනා කොච්චර බණ ඇහුවත් ওই පහෙන් අඩුණා, කොච්චර බණ ඇහුවත් අර අවබෝධය ලැබෙන්නේ. අවු කොච්චර බණහගෙන හිටියත් ආයුෂ තියෙනවා, වර්ණයක් තියෙනවා, කායික මානසික සැපයක් තියෙනවා, බලයක් තියෙනවා, නුවන් නැහැ, ප්‍රඥාව නැහැ. ඒ මොලේ මොට මොලේය, කොච්චර කිව්වා තේරෙන්නේ නැති මොලේය, කොච්චර බලයි හොස්මක පෙරලා තියෙනවා. ඉතින් ආයුෂ වර්ණයේ සැපයේ බලයේ නුවන් ලබා දීමට හේතු වෙන ලෞකික පසුබිම ලබා දෙන්නේ මොනවද? කරලද යහපත් දේවල් වලින්. තමන්ටත් යහපත දක්වන, අනුන්ටත් යහපත දක්වන හොඳ දෙයක් කරපුවාම, අලෝභ සහගත, ආදේශ සහගත, අමෝහ සහගත යමක් කරපුවාම මෙන්න මේකෙන් ගොඩනගෙන ආ විපාකස්කන්ධය තමයි ආවිස වර්ණයේ සැපේ බලේ නුවණ කියන මේ පහ ලැබෙන්නේ. මේකේ තියෙන ආවිස කිව්වහම මේ ජීවත් වෙන ඵලියට ආවිස නැහැ. ප්‍රමාදෝ මච්චුනෝ පද. ප්‍රමාද පුදුලිය මලවිනියක් වා. ඊ ප්‍රමත්තා යතා මත. ඒ ප්‍රමාද පුදුලිය ජීවත් වෙලා හිටියත් නැවිච්ච එකක් වා. එහෙනම් ප්‍රමාදී පුදුලිය ආවිසේ ලබලා නැහැ, ජීවත් වෙනවා. මලවිනියවා. එනම් ආර්ය විනී කරන පිනකි ලැබෙන ආවිෂ කිව්වේ ඔහුගේ ජීවිතය අපතේ අරින්නේ ලැබුණ ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා, අප්‍රමාදීව ප්‍රයෝජන ගන්නවා. මගේ ජීවිතේ අප්‍රමාදීට අප්‍රමාදී විහෙරණයට කැප කරන්න ඕනේ, නිකන් ගෙවිලා යන්න දෙන්න හොඳ නෑ. අන්නේ නුවණක් මුල් කරගෙනම තමයි, නුවණ මුල් කරගෙන තමයි ඔය අදහසේ ඉන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා අප්‍රමාදීව ලැබුණු ජීවිතේ කටයුතු කරන්න පටන් ගත්තොත් ආර්ය ආවිෂ උතන තියෙනවා. ආර්ය විනී ආවිෂ කිව්වෙ ඔන්න ඕකයි. ජීවත් වෙලා ඉන්න ආවිෂ නෙමෙයි. ජීවත් වෙලා ඉන්න ආවිෂ සියලු සත්ත්වය ලබනවා. ඌ ඉන්නකම් නැතකම් ජීවත් වෙනවනේ. වර්ණයේ කියා ප්‍රබෝධයක් ලබනවා. ඒක සාමාන්‍ය මිනිස්සු ලබනවා සත්තු අතරක් තියෙනවා. හොඳ ප්‍රබෝධයෙන් ඉන්න වෙලාවක. ඒ වර්ණයේ නෙමෙයි මෙතන කිව්වේ. දහම් ඇහෙනකොට, සත්‍යය වැටහෙනකොට ප්‍රබෝධයක් මතුවෙන මානසිකත්වයක් ඇති වෙනවා නම් කෙනෙකුට. මෙන්න මේකට කියන්නේ ආර්ය විනය නැහැ මේ ශාසනය තුල වර්ණය කිය. බල කියන්නේ හුඟ දෙනු සතුට නෙමෙයි ඇති වෙන්නේ. මොන මල කරදරයක්ද? ක්‍රිකට් මැච් එක බලන් තියෙච්ච වෙලාවයි ඒක දාගෙන අරු බණ අහනවා. මොන මල කරදරයක්ද මේ උනේ? උන්ට වර්ණයක් නැහැ, දහම් දැකලා ප්‍රබෝධයක් ඉන්නේ. ඒකේ සුවේකුත් නැහැ. ඇහෙනකොට කංග යවුල්ලා ඉනවා, යකඩ උල්ලා ඉනවා. හරි අමාරු. ඇහෙනකොට ඉඳද්ද මේ කොහෙද සැපයක්? එහෙනම් දහම් අහනකොට ප්‍රබෝධය ඇති වෙනා නම් අන්නේ ප්‍රබෝධය ඇති වෙන කෙනාට කායික මානසික සුවයක් දැනෙන්න පටන් ගන්නවා. නිරාමිස සුවය. මෙන්න මේ ප්‍රඥාසහගත මානසිකත්වයකට මෙන්න මේ විදිහට බණහන සුවේන මානසිකත්වයක් තියෙනවා නම් යම් කෙනෙකුට. මෙයාට කියනවා ආර්ය විනී සුඛ ලැබුවා. ආයු වර්ණ සැප. එතකොට එන්නේ නින්ද යන්නේ නැත්නම්, ඇකිලින්නේ නැත්නම් තව තවත් ප්‍රබෝධ වී මානසිකත්වයේ හොඳින් පිහිටලා කායික මානසික බලයේ නැగిලා හිටනවා නම් අන්නේ වලේ ආර්ය විනී බල. කොම්පියුටර් හදන්න පුළුවන්, පොබෝලා නිබදවන්න පුළුවන්, හදර යනවා කියලා යන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රඥාව ලෝකේ එකක්. ඕක නෙවෙයි මෙතන කිව්වේ. ධර්මයේ දේශනා කරන සත්‍යයේ වැටහෙන නුවණක් තියෙනවනේ. මේ දුකයි, මේ දුක සමුදයයි, මේ දුක නිරෝධයයි, මේ දුක නිරෝධ ප්‍රතිපදාවයි කියලා තේරුම් ගැනීමේ හැකියාවක් ඇති නුවණක් මතුවෙනවනේ. මෙන්න මේකට කියනවා නිවන් දකින්න හේතු කෙනාගේ ප්‍රඥා මහිමය. මෙන්න මේ ප්‍රඥා මහිමය කියන ওই ටික තියෙන්න ඕනේ. පසුතලයේ ඉන්න කෙනාටයි බලහනකොට යථාබෝධය ලැබෙන්නේ නිවන හිත පිහිටා. දැන් නිවන් දකින්න අවශ්‍ය කෙනාට මෙන්න මේ ටික නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ලබන්නේ ආර්යචායක මාර්ගයෙන් නෙවෙයි. ආර්යචායක මාර්ගයෙන් මොකද පෙන්වන්නේ? දුක වටහා දීලා, දුකේ හේතු වටහා දීලා, පෙන්වා දීලා, දුක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරවලා මාර්ගයේ වඩලා. ඒ දුකෙන් නිදහස් වීමට අවශ්‍ය කරන්නා වූ මානසිකත්වයේ ගොඩනගලා දෙන එකයි ආර්යචායක මාර්ගයෙන් කරන්නේ. ආර්යචායක මාර්ගයෙන් සසර ගමන හදන්නේ නැහැ. ආවිෂ වර්ණයේ හැපේ බලයේ නුවණ ගොඩනගෙන විපාකස්කන්ධය වශයෙන් ගොඩනගෙන එක ගොඩනගන්නේ නැහැ.
සසර ගමන නවත්වන එක කාර්යත්‍රායක මාර්ගය. අන්න ආර්යත්‍රායක මාර්ගය දෙකක් තියෙනවා කියලා පෙන්නනවා. එකක් කෙලෙස් සහිතයි. සසර ගමනට හේතු වෙනවා. සුගතියට හේතු වෙනවා කියලා එකක් තියෙනවා. අන්නේ ආර්යත්‍රායක මාර්ගය තමයි අර පසුතලයේ ලබා දෙන ආර්යත්‍රායක මාර්ගය. අවසේ නෝනැති කරලා උපද්දවන ආර්යත්‍රායක මාර්ගය ඔන්න ඕක. දැන් සම්මාදිට්ඨි දෙකක්. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙයි. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු. ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන සම්මාදිට්ඨිය කාටද ගෝචර වෙන්නේ? ලෞකික වූ සසර ගමනට හේතු වෙන්නා වූ පින කරගත්ත කෙනාගේ ලෞකික සම්මාදිට්ඨිය ලබාගත් ආ වූ ප්‍රතිඵලය මත ලැබුණා වූ විපාකස්කන්ධයේ ඉඳලා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වටහා ගන්න. ලෞකික සම්මා සංකප්පේ ගොඩ නැගුණු ඒ පින්ඵලයේ මත අර අවිද්‍යාව සහගත සසර ගමනට හේතු වෙන සුගතියේ හේතු වෙන ඒ තුලින් ගොඩ නැගීච්චා වූ පැවැත්මක විපාකස්කන්ධයක් වෙන පැවැත්මක ඉඳලා තමයි ලෝකෝත්තර වූ සම්මා සංකප්පේ වටහා ගන්න. ලෞකික සම්මා වාචාව කියලා ගොඩ නැගීච්ච පරිසරයක ඉඳලා තමයි ලෝකෝත්තර සම්මා වාචා තේරුම් ගන්න. ලෞකික සම්මා කම්මන්තයකින් ගොඩ නැගීච්ච සුගති පරිසරයක ඉඳලා තමයි ලෝකෝත්තර සම්මා කම්මන්තය පත් වෙන්නේ. ලෞකික සම්මා ආජීවයකින් ජීවත් වෙච්ච කෙනාට ගොඩ නැගිච්ච විපාක පසුතලය තුළ ඉඳලයි ලෝකෝත්තර සම්මා ආජීවයට පත් වෙන්නේ. ලෞකික සම්මා වායාමයකින් ගොඩ නැගිච්ච පසුතලයක ඉඳලයි ලෝකෝත්තර සම්මා වායාමයට පත් වෙන්නේ. ලෞකික සම්මා සතියකින් ගොඩ නැගිච්ච පසුතලයක ඉඳලයි ලෝකෝත්තර සම්මා සතිය ලබන්නේ. ලෞකික සම්මා සමාධියකින් ගොඩ නැගිච්ච මානසිකත්වයක ඉඳලයි ලෝකෝත්තර සම්මා සමාධියට පත් වෙන පත් වීම ලබන්නේ. නෑ ආර්යත්‍රායක මාර්ගයේ දෙයාකාරයි. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. අනික ලෞකිකයි සසර ගමනට හේතු වෙනකෝ නොවේ දෙක. ඉතින් ලෞකික නිසා සසර ගමනට හේතු වෙන නිසා යම් පුද්දලෙක් ඒක බැහැර කරන්න බෑ. මොකද ඒක තමයි ලෝකෝත්තර මාර්ගයේ පසුතල. දැන් ලෝකෝත්තර මාර්ගයේ පසුතලෙ ගොඩ නැගිච්ච නැති කෙනාට ලෝකෝත්තර මාර්ගය තුලින් අවබෝධය ලබා ගන්න බෑ. එහෙනම් මේ දෙකම අයින් කරන්න බෑ. හැබැයි අපි එකක් දැනගන්නවා. මගේ බලාපොරොත්තුව සසර පෙන්කෙල කියලා ඇවිදින්න නෙමෙයි. පංචකාම ආස්වාදයේ විඳින්න සසර ගමනක් හදන්න නෙමෙයි. මෙන්න මේ නිවන් දැකීමට අවශ්‍ය කරන පසුතලයේද යම් අඩුපාඩුවක් මට ඇද්ද ඒක පූර්ණේ කරගන්නයි කොතන හරි එතකනුයි මගේ මේ පැවැත්මට මං කරන පිණින් මම බලාපොරොත්තු වෙන්නේ. දැන් පින හොඳ දේ කරපුවාම යහපත ලැබෙනවා. ආවිෂ වර්ණේ සැපේ වලේ නුවණ ලබන්න හේතුකාරක වන්නා පසුතලයේ ගොඩ නැගෙනවා විපාක වශයෙන්. ඒක ගොඩ නැගීම මොකක් නිසාද? අවිද්‍යා තෘෂ්ණාදිකෙන් බැඳිලා ඒ පැත්තේ යන්න නෙමෙයි අරමුණ වෙනස් වුණා. ලෝකෝත්තර ධර්මය අවබෝධ කරන්න පසුතලයේ හදා ගන්න ඕනේ ඉඳලා මම මේ කරා. ඔය අදහසින් කළොත් මොකද වෙන්නේ? උපතක් ලැබෙනවා. හැබැයි සතර ගමනේ අනාථ වෙන්න හේතු වෙන උපතක් නෙමෙයි. අනිතර මොකද පසුතාලේ අරමුණ තිබුණේ මොකද්ද? නිවන් අවබෝධ කර ගැනීමට දැන් බැරි නම් අර තේරුම් ගන්න අපහසු නම්. ඒ වැටහිමේ ඉන්නේ නැත්නම්. මගේ අඩුපාඩුවක් තියෙනවා. දහම් දකින්න කොට. ඒ දහම තුල අප්‍රමාදී ජීවිතය ගත කිරීමේ හැකියාව මට තියෙනවා. නෑ අප්‍රමාදී මට තියෙනවා. එහෙනම් දැන් මං පෙර කරන ලදී වෙන ආවස ලැබලා තියෙනවා. ආරය ආවිස ලැබලා තියෙනවා. බන අහනකොට මගේ හිත ප්‍රබෝධ වෙනවද? ඒකත් වෙනවනම් වර්ණයක් ලැබලා තියෙනවා. මට කායික මානසික සුවයක් දැනෙනවද බන අහනකොට? එහෙනම් සැපයක් ලැබලා තියෙනවා. නින්දියන්නේ එහෙම නැද්ද? හොඳට ප්‍රබෝධ වෙවි එන්නේ ප්‍රබෝධ වෙවි ප්‍රබෝධ වෙවි තව තවත් මනස කාය ප්‍රබෝධයලා එනවද? බලයක් ලැබලා තියෙනවා. ඊ යාවට අත්තරින් වැලි මිදියන්නේ නැන්නේ මේ කෙලෙසොල්. කොච්චර කරලා බැලුවත් ඇත්ත කියලා හිතන් කිව්වට කෙලෙස් කියවෙන්නේ. චන්දරාගේ එහෙනම් අතුරුණාව තව ඇලෙනවා. මනවඩිනේව දකින්නට ඒක හිත බැඳෙනවා. මනවඩන ශබ්ද ඇහෙනට ඒක හිත බැඳෙනවා. අනේ ආසයිනේ හරි ආසයිනේ හා හින්ද ඇත්නම් කියලා හිතෙනවා. මනවඩන ගන්ධයක් එන අනේ මේක හරි සුවඳයි ඉබේ ඉබින්ද ඇත්නම් කියලා හිතෙනවා. මනවඩන රහින් තවත් මේ රහ විදවිද ඉන්ද ඇත්නම් කියලා හිතෙනවා. මනවඩන පහත එනට ඒ පහත ලබන්නේ එහෙනම් තව තවත් කියලා හිතෙනවා. ඔය ඒක ඇරෙන්නේ නැහැ. මෙච්චර වනහලා. කියන බණත් ඒ වෙනවා. ඒ උනාට මේක ඇරෙන්නේ නැහැ. අන් ඇරෙන්නේ නැත්නම් මොකද්ද? ආර්ය ප්‍රඥාවේ පසුතලයේ මෝරලා නැතිනි. දැන් මොකක් කරන්නේ? දැන් පසුතලයේ මෝරන තැනට එනකන් අත්හැරින් වැලිය මිදියන නිවන හම්බ වෙන්නේ නැහැ. දැන් එයා පින් නොකරේ පුළුවන්. දැන් එයා හිතන්නේ නැහැ මම අදාතම ලබනවා කිව්වේ කොච්චර දැඟලුවක් ලැබෙන්න බව Tamanටම අත්දැකීමෙන් තියෙනවා නම් මෙච්චර කරද්දි කෙලෙස් සංසිඳිලා යන්නේ නැහැ. එහෙනම් මේක මේ දැක මේ ඇත්ත දැකපු හරිය මේ බණම අහලා තමයි. අරිහත්ත්වයටපත් උනේ කවදා හරි කෙනෙක්. මේ බණ මහලා මේ ගැනම හිතලා තමයි අනාගාමී වුණේ. ඇයි කොයි අනාගාමී අරිහත් කියන දෙකරවත් මට යන්න බැරි? මට තමයි මේ කාම කෙලෙස් වලට හිත බැඳින්නේ ඇයි? එහෙම බැඳෙනවා නම් මම තාම මෝරලා මදි.
හැබැයි මදි කියලා මං අධෛර්ය වෙන්නේ නැහැ. මගේ වැඩේ කරන ගමන් මදි හරිය සපිරෙන් දවන්න මං ඔය ටික කරනවා. හැබැයි කොවිලේ හරි මදි හරිය සපිරුනොත් එහෙම මට සසර පැවැත්වෙන තියෙන ආසාව දුර වෙලා ගියා නම් මං කරපුවා මට බාධක පවුනවන්නේ නැහැ. මං කරපු හොඳ වැරදිකි මට බාධාවක් පැමිණෙන්නේ නැහැ. මේ ඉන්න අධ්‍යය තුළ දිත්තේ තම වේදිනිය වශයෙන් පළ දෙන යම් හොඳ හරියක් තියෙනවා. ඒකේ හොඳ හරිය පළ දු. මං අනිකා කලේ මොකද? පරමාර්ථයේ ඒවා විද විද ඉඳ නෙමෙයි. නිවන් අවබෝධ කරගෙන දවසකින් ප්‍රඥා පූර්ණ කර ගැනීම පරමාර්ථය කරගෙන. ඒක දැම්ම විට වුණා නම් ඉතින් මං හොඳ වැඩ කරපුවා නරකේ. ඒක අහක ගියත් මම ඔබට. මම ඔබගේ භුක්ති විඳින දා මතුවට ඉන්න ඕනේ. මතු ඉන්නවයි කියන එක කෙලවර කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පරමාර්ථය කරගෙන මම මේ හොඳ දිග කළේ. ඒක මට දැම්ම මහඹුරන කොච්චර වාසනාවක්ද කියලා සන්තෝෂ වෙනවා. දැන් Tamanට යහපතක් වෙන අනුර යහපතක් වෙන දෙයක් කළා අපරාධය අහක ගියා කියන දෙයක් තියෙනවා. ඒ කරපු මොහොතේම කළේ හොඳ දෙයක්. එහෙනම් හොඳ දෙයක් කළා නම් හොඳ දෙයක් කරපු මොහොතේ ඉඳලා. ඒකෙන් හොඳක්ම නෙවුනේ. ඉතින් ඒ නිසා ඒකෙන් අවඩක් වුණේ නෑ. ඒ මර මොකද නිතර හරිය අහක ගියා. මම අවඩක් කළා විනාශය කළා අහක ගියා හරියක් මල් ළඟනේ. යන්තරමක් කිරුණා කරපු මොහොතේ පටන් වැඩක් කරලා යහපතක් කරලා තිබිච්ච එක මේ දැන් මගේ වැඩේ කරගත්තා. ඉතුරු හරිය මට වැඩක් නැති නිසා මම දැන් ප්‍රශ්නයක් නැහැ ඒක. එහෙනම් පින කොච්චර තිබුණා තුන හතර ප්‍රශ්නයක් තියෙනවා. සීවලි මහ රහතන් වහන්සේ කරගත්ත පින. උන්වහන්සේ පිරිනිවන් පානකම ආහාර හම්බ වුණා. හැබැයි තා පිරිනිවන් පාන දෙක හිටියන තව හම්බෙන්නේ නැහැ. තවත් තියෙන කොළ අප්‍රමාණ තියෙනවා ඉතුරු වෙලා. ඉතින් උන්වහන්සේ ලෝක ගන්න ඕනේ. උන්වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. කරගත්ත පිනේ ප්‍රතිඵලය තව ඉතුරු නැහැ කියලා කාටවත් පාඩුවක් වෙනවද? ප්‍රශ්නයක් වුණාද? පින කොච්චර වැඩියෙන් තිබුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කරපු ගානේ කරන මොහොතේ ඉඳලා තමන්ටත් යහපතක් ලෝකයටත් යහපතක්. ඕක විඳින්න මම ඉන්නම ඕනේ. ඉන්න බලාපොරොත්තුෙන් ඒකේ පෙන්කෙලින බලාපොරොත්තුෙන් පංචකාම ආස්වාදයේ විඳින්න තෝදැන්නක් කරගන්න ඒකේ අවශ්‍ය කරන පරිසරයක් කරගන්න බලාපොරොත්තුවකින් මම නෙමෙයි නම් මම පික්කලි. මගේ පරමාර්ථය ආවිස වර්ණේ සැපේ බලේ නුවණ පූර්ණ කරගැනීමේ ලබන්නා වූ යථාබෝධයේ පූර්ණ කරගන්නා ඒක දැන් සිද්ධ වුණා නා. ඉතින් අහක ගියා මොකද ඒ කරු පින් ඉදිරිටි. අපරාධේ මම මෙච්චර පින් කළා දැන් ඉතින් මේකෙන් අවිලක් වෙනා ලෝකයක් කියන එකක් තියෙනවා. ඒ කරු වෙන සීකරන ගානෙත් ඉන්න ලෝකයට යහපතක් මිසක් අයහපතක් නෙවෙයි. නැහැ එදා සීවලි මහරහතන් වහන්සේ ඒ කරු පින් සීකරන ගානෙත් මිනිහට යහපතක් මිසක් අයහපතක් නෙවෙයි. එහෙනම් ඉන්න මිනිස්සු මං කරපු යහපත සීකරන ගානේ තෝරට යහපතක් වෙනවා. එහෙනම් මං මෙතනින් කෙලවර කළත් මම කරපු එක සීකරන පුද්ගලයාට යහපතක් වෙනවා නම් මං පිරිනුවම් පෑවත් මං කරපු පින් ලෝකෙට යහපතක් කරනවා. නරකද? ඉතින් එනිසා ඒකේ ප්‍රශ්නයක් පොඩ්ඩක්වත් නැහැ. ඒක ගැටලුවක් නෙමෙයි. අපි පින් කරලා වැඩි වෙයි කියන ප්‍රශ්නයක් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම වෙලෙම මහණි පිනට බිය වෙන්න එපා. මා භික්කවේ පුඤ්ඤානම් භායි. මහණි පිනට බිය සුගත හේතම් භික්කවේ අධිවතන පුඤ්ඤාන. මේ සුඛාසිතේත කියන තව නම පින කියන්නේ. සුඛය ඇති කරවන. ඒකට බය වෙන්න එපා. එහෙනම් ඒතොර රහතන් වහන්සේ පුඤ්ඤපාව පහිනස කියන්නේ. පින්පාව පහ කළා කියන්නේ. රහතන් වහන්සේ නැති කලේ පුණ්‍ය අභිසංකාර. පුණ්‍ය අභිසංකාරයයි පුණ්‍යයි කියන්නේ දෙකක්. අභිසංකාරයෙන් නැගෙන අභිසංකාර විඥානය. යම් පිනක් කරපුවාම අභිසංකාර විඥානයක් නැගුණොත්. ඒක ඒ බුද්ධියගේ භවෙ පිහිටනවා. බීජයක් වශයෙන්. අන්න ඒකට කියනවා පුණ්‍ය අභිසංකාර විඥානය. අභිසංකාර විඥානයේ මතු භවයක උපද්දන්නේ ඒක අවිද්‍යාව සහගත නම් පහළ වුණේ. මතු භවයක ඒ අවිද්‍යාව සහගත කරේ මතු භවය කරා ගෙනියනවා. ඒ අபிසංකාර විඥානයේ පුණ්‍ය විඥානයක් නිසා සැප සම්පත් ගියතෙන් ලබා දෙන්න. ඒක හේතු වෙනවා. ඒක අபிසංකාර විඥානය නැති කර දැම්මහම පුණ්‍ය ක්‍රියාව කරනවා. යහපත් ක්‍රියා කරනවා රහතන් වහන්සේ. හැබැයි අபிසංකාර නැගන්නේ උන්වහන්සේට ඕනකමක් නැහැ. මේ මතුවර මේ සඳහා මම මේවා කරනවා කියලා බලාපොරොත්තුවක් උන්වහන්සේට නැහැ. නැහ උන්වහන්සේට අபிසංකාර විඥානයයි නැති වුණේ. මතු පැවැත්ම සඳහා මම මේ පින මට මෙහෙම උදව් කරයි. මෙහෙම උදව් වෙනවා හේතුඵල න්‍යාය මේකයි. ඒක මම කරන්නේ මතු මෙන්න මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කියන එකක් නැහැ උන්වහන්සේට. එහෙනම් උන්වහන්සේට ඒ පින අபிසංකාරයක් වෙන්නේ. පුණ්‍ය සංකාර විසක් පුණ්‍ය අபிසංකාර නෙමෙයි. අபி කියන්නේ විශේෂයක. ඒ පුණ්‍ය සංකාරයේ විශේෂ පුණ්‍ය සංකාරයක් වුණාම කියනවා අபிසංකාර. මොකද්ද?
සසර ගමනට හෝ සසර ගමන ඉදිරියට ගෙනියනකොට සැප සම්පත් දෙන්න හෝ හේතු වෙන විදිහ එකක් කරලා සසර ගමනට හේතු වෙන අවිද්‍යාව සමග ඒක හොඳයි මේකේ පවතින්න ඕන කියන මානසිකත්වයක් තියෙද්දි ගොඩනගපුවා තියෙනවා. අන්න ඒවට කියනවා පුඤ්ඤ අபிසංකාර. ඒ අදහසින් ගොඩනගගොත් ඒකෙන් ගොඩනගෙන විඥානී අபிසංකාර විඥානය. නිකම්ම විඥානයක් නෙවෙයි පුඤ්ඤ විඥානයක් නෙවෙයි. පුණ්‍ය කර්මයේ පුණ්‍ය විඥානයක් ලැබෙනවා. පුණ්‍ය අபிසංකාරයේට පුණ්‍ය අபிසංකාර විඥානයක් ලැබෙනවා. අන්න පුණ්‍ය අபிසංකාර විඥානයක් ලැබුණොත් සසර ගමනට සසර ගමනේ උපන්තනක සැප ලබා දෙන්න හේතු වෙනවා. අபிසංකාර කරලා සත්‍ය අභියත් කරනහම පුණ්‍ය කර්මයේට පුණ්‍ය හිතක් පහළ වෙනවා. පුණ්‍ය විඥානයේට පුළුවන් කමක් නැහැ. මතු සසර ගමන හා සම්බන්ධ කරවන්න. එහෙනම් අරිහතුන් වහන්සේ නැති කලේ මතු සසර ගමනට හේතු වෙන යමක් ඇතනම් ඒක නැති කළා. එහෙනම් පිනක් අபிසංකාර වුණොත් තමයි මතු සසර ගමන හා සම්බන්ධ වෙන්නේ. එහෙනම් උන්වහන්සේ නැති කලේ පුණ්‍ය අபிසංකාර. එහෙනම් උන්වහන්සේ පින් කරන්නේ නැහැ කිව්වොත් නෝකයි. දැන් ඔබේ තෝරා ගන්න බැරුවා තමයි රහතන් වහන්සේ කවදාවත් පින් කරන්නේ. එහෙනම් රහතන් වහන්සේ පින් කරන්නේ නැත්නම් පුණ්‍ය ක්‍රියාව කරන්නේ නැහැ. දැන් දස පුණ්‍ය ක්‍රියාවලින් එකක් තමයි ධර්ම දේශනා කිරීම. බණ ඇහිම බණ දෙසීම. දස පුණ්‍ය ක්‍රියාවලින් දෙකක්. රහතන් වහන්සේ බණ අහන්නේ නැද්ද බණ දෙසන්නේ නැද්ද? ලෝතර බුදුරන් වහන්සේ අගුබිලක ඉඳගෙන හිටගෙන ඉලවිදක බණ ඇහුවා කියලා අපි ධර්ම දේශනා පැහැදිලිව කියලා තියෙනවා. අය නෑ කිව්වේ ඒ අනික අය නෙවෙයි. අය රහතන් වහන්සේ ගැන මොනවද කතා කරන්නේ? ශ්‍රාවකයන් වහන්සේ නමක් රාත්‍රියේ ධර්ම දේශනාව පටන් ගත්තාම වටිනා ධර්ම දේශනාවක් කියන්නේ බුදුරන් වහන්සේ ඇවිදින්න දැන් මං ගියොත් මේ අදහස් වෙනස් වෙනවා. උන්වහන්සේ අගුබිලේ ඉඳගෙන අදිස්ත්‍යානියක් කළා අනික අයට නොපෙනේවා කිය. එළි වෙලා බණ ඉවෙනකොට සාදුකාරයක් දුන්නා. එතකොට අයි දන්නේ උන්වහන්සේ බණ අහලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බණ ඇහුවා. උපරිමේ ලෝකේ දීදු උත්තරම ධර්මයේ දුන්නේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ නා. බණ අහලා තියෙනවා බණ දේශනා තියෙනවා බුදුරජාණන් වහන්සේ. බණ ඇසීම බණ දෙසීම දස පුණ්‍ය ක්‍රියාවලින් දෙකක්. පිදීතු උත්තරමයන් හැටියට බුදුරජාණන් වහන්සේට පූජා කළා තියෙනවා පූජා තියෙනවා රහතන් වහන්සේ. පිදීතුන් පිදීම තවත් දස පුණ්‍ය ක්‍රියාවලින් තව එක. එහෙනම් පුණ්‍ය ක්‍රියා 10න් පිළිදෙවිතු පුදලා තිනවා, බණ අහලා තිනවා, බණ දේශනා තිනවා. වතාවත් කරලා තියෙනවා. වතාවත් කිරීම තව එකක්. රහතන් වහන්සේ රහතුණා කියන එක කිදින්න තම ගුරු හාමුදුරන්ට වතාවත් කළා. බුදුරජාන් වහන්සේට වතාවත් කළා. අපෝපස්ථාන කළා. ඉතින් උන්වහන්සේගේ පුණ්‍ය ක්‍රියා වෙලා නැහැ. ක්‍රියාව සිද්ධ වෙලා නැහැ. ඒවා පුණ්‍ය ක්‍රියා නෙමෙයි. දස පුණ්‍ය ක්‍රියා නිය කරලා තියෙනවා. එහෙනම් රහතන් වහන්සේ පින් කළේ නැහැ කිව්වොත් එහෙම. ඔය දස පුණ්‍ය ක්‍රියා කරලා සාතිය ඇතුළු ත්‍රිවිධයෙන් ඔප්පු වෙන්නේ. දස පුණ්‍ය ක්‍රියා කළේ නැහැ කියන පුරන්දර රහතන් වහන්සේ. එහෙනම් පුණ්‍ය පව පහිනාසකි. කෙරවු පින අபிසංකාරයක් වෙන්නේ. අபிසංකාරයක් වෙන කොටසයි නැත්තේ. පින අபிසංකාරයක් වෙන්න නම් අවිද්‍යාව සමග මිශ්‍ර වෙන්න ඕනේ. පාප අවිද්‍යාව නෙමෙයි. අවිද්‍යාව කියලා කියන්නේ මහා විග්‍රහ විස්තරයක්. චතුරාර්ය සත්‍ය නොදැනීමේ පටන් ගෙනවා අවිද්‍යාව. මෝහෝ, පමෝහෝ, සම්මෝහෝ ආදී වශයෙන් මෝහය පටන් ගන්න තැනක් තියෙනවා. එතන පටන් ගෙන මෝහයටයි කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව බලවත් වෙලා ගිහිල්ලා. ඒකෙන් අන්ධ බවට පත් වෙලා එන්නේ එන්නේ මොට බවට පත් කරලා. ක්‍රමක්‍රමයෙන් කෙලෙස් කහට ගැනිලා. ඒක අවස්ථාවකින් පස්සේ දුම් මේජ්ජං කියන තැන් පෙන්නේ. දුම් කහටක් වාගේ. නැහ ගහක වැලියම වාගේ. උපමාවක් බාල්යයන් බාලේ පාටපත් කරන අන්දෝ බාලු බාලයා තමයි සෙල්ලම් කර කර යන්නේ. පොඩි ළමයි සෙල්ලම් කරන්න කැමති. එයාගේ මේ සසල සෙල්ලම ගෙනියනවා. සංසාර සෙල්ලම මොකද්ද? මනවරණ රූප පස යනවා, මනවරණ සබ්ද පස යනවා, මනවරණ ගන්ධ පස යනවා, මනවරණ රස පස යනවා, මනවරණ පහස පස යනවා. මේක තමයි සංසාර සෙල්ලම. බාලයා බාලයා වෙලා ඉන්නකම් බාලයා ওই ටික කර කර ඕක පස යනවා. පංචකාමීද ආසාවේ පංචකාම සෙල්ලමේ තමයි ජීවත් වෙන්නේ. අන්න බාලයාගේ. මොන බාලයෙක් බාල බවට පත් කරපු තැනට එනකොට. දැන් දෙවියන් තොන්න දෙන්න වැඩිලා. අන්දෝ බාලෝ පුතත්ජනෝ කියන එකේ දෙවියෝ තියෙනවා. බ්‍රහ්මයෝ තියෙනවා. ඔය සෙල්ලම තුල ඉන්නේ. දැන් බාල බව අරගන්නේ කොතනින්ද? ඔය සෙල්ලම වැඩක් නැහැ කියලා දැනගත්තා කියලා. පංචකාම සෙල්ලම වැඩක් නැති හරයක් නැති හිස් දෙයක්. ඒක මට වැටහුණා කියලා යම් දසක් ආව නම් නුවන්ට ගෝචර වෙලා. එදාට දර්ශනඥානිය පහළ වුණා සෝවාන් ඵලයටපත් වුණා. එතන පටන් ගින පංචකාම සෙල්ලම සෙල්ලම කියා දකින්න මිස බාලයෙන්ගේ වැඩක් කියා දකින්න මිස. ඒක වර්ණනා කරන්න යන්නේ නැහැ උස්සන්න යන්නේ.
මෙන්න මෙතෙන්ට පත් වෙනකන් ඔහු බාලයි. අන්න දුම්මේජ්ජම් බාලයා. දැන් බාලයාට බාලයා ඉන්නවා. අර කියන කාම ලෝකයේ තියෙනවා, රූප ලෝකයේ තියෙනවා, අරූප ලෝකයේ තියෙනවා. බාලයා පින් කරලා ඒ වගේ බාලයා ධානාත් පදලා ලැබුවොත් බ්‍රහ්ම සම්පත්තිය කල්ප ගානක් හිටියත් විදගෙන. ওই කාලේ ගෙවිලා ඇවිදලා ආයි මිනිස්සෙක් වෙලා. ආයි කරගත්ත පාපයක් මුල්කෙන එතනින් බැලලා අපාගත වෙන්න පුළුවන්, තිරසනෙක් වෙන්න පුළුවන්, අපාගත යට පරමහාවක යන්න තිර තියෙනවා. ඒ නිසා එයා කවදාවත් අවිද්‍යාව දුරු කරපු කෙනෙක් නෙවන් නිසා. අන්න බාලයා කී තැන වැටෙනවා. අන්න අවිද්‍යාවේ අවස්ථාව. දුම්මේජ්ජම් බාලයා. ඉතින් ඔතනින් ගියා තව එහාට යනවා දැන් ක්‍රමක්‍රමී යනවා. පල්ලෙහාට ගිහින්. මෝහෝ පමෝහෝ සම්මෝහෝ ඔය බාල පැත්තට ගියා නම් අකුසල් අකුසල් පැත්තට ගියා, පාප පැත්තට ගියා අවිද්‍යාව. මෙන්න මෙතෙන්ට ගියේ දැන් පටන් පාප පැත්තට සම්මත වෙන පැත්තේ අදහස් ක්‍රියාවලිය නැගෙනවා. මෝහයට පත් වුණ තැන පටන් අවිද්‍යාව ඝන බවට පත් වෙනවා. අවිද්‍යාවේ සියුම් පැත්තත් අවිද්‍යාවට අයිති, පාප පැත්තේ හරියත් අවිද්‍යාවට අයිති. අවිද්‍යාව විසුතුන් ආකාරයකින් විග්‍රහ වෙනවා. විග්‍රහ කරනකොට යං අඥානං අදස්සනං අනබි සමයෝ අනනුබෝධෝ අසම්බෝධෝ අපටි වේදෝ අපච්චක කම්මං දුම්මේජ්ජං බාල්‍යං ඒ වගේම ඔය වගේ කියනවා විස්තරයක් 23 ආකාරයේ. මේ 23 කොටසේ මේ මෝහෝ අකුසල මූලං අයං උච්චති අවිද්‍යාව කියලා කෙලවර කරන්නේ. ඉන්නේ මෝහ අකුසල මූලී දෙකක් එන වල්ලා තමයි අවිද්‍යාවේ කෙලවර වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරකින් පව් වලින් පින් කරන්නේ කොහොමද කියලා කියනවා මොට්ටකමර හිතනවා සමහර අය. අවිද්‍යාව කියන්නේ පව් පින් දෙකේම සසර ගමට හේතු වෙන්නා වූ ස්වභාවය. අවිද්‍යාවගේ පව් නෙමෙයි. ඇත්ත පේන්නේ නැති නිසා පුද්ගලයා මේ පැවැත්ම ප්‍රියයි මනාපයි කියන දෘෂ්ටියට බහිනවා. පැවැත්ම ප්‍රියයි මනාපයි කියන දෘෂ්ටියට ආපු තැන පටන් ඔහු ඉන්නේ අවිද්‍යාව. මේ පැවැත්ම ප්‍රියයි මනාපයි කියලා ගන්න අංශු මාත්‍රයක්වත් නැහැ කියලා දැනගත්ත දවසට අවිද්‍යාව දැනගත්තා. අවිද්‍යාව ඉවර කළේ නැහැ. අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැක්කා. අධ්‍යක්ෂිනේ. අවිද්‍යාව අධ්‍යක්ෂිනේ දැකපු දේ කරා ගමන් කරනකොට අනුපිළිවෙලින් මාර්ගය වලනකොට. ඒතර ක්‍රමක්‍රමයේ අධ්‍යක්ෂක ගිහිලා අවිද්‍යාව අධ්‍යක්ෂක කියලා වරෙච්ච දාට අරිහත් ඵලෙ. මෙහෙමයි යවෙන්නේ. ඉතින් ඒතර දැනගන්න ඕනේ අවිද්‍යාව මුල් කරගෙනම තමයි. ඒ පුද්ගලයා සසර ගමන හොදයි කියන එක මෙන්ට වහින්. සසර ගමන හොදයි කියන එක මෙන්ට බහැලා කරන තාකල් ඔහිනේ අවිද්‍යාව. නිවන් දැකීමට පසුතලයක් අවශ්‍යයි මට. ඒ පසුතලේ ගොඩනගා ගන්න මම මේ පින කරනවා කියපුගෙන අවිද්‍යාව දැකලා තියෙනවා. අවිද්‍යාවෙන් ගැන වැඩ පිළිවෙල පස්සෙ යන්නෙත් නෑ. ඒ පැත්තත් වහලා තියෙනවා. පැවැත්ම තුල ඉදිරියට ගමනක් තියෙනවා. නිවනට උපනිශ්‍රී වෙන ගමන. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න උපනිශ්‍රී වෙන දේ නිස්පාදනය කරගන්න. අන්න යථාර්ථයේ දැක්කට පස්සේ ඥාන සම්පයුත්ත පින් කියන්නේ යන්නේ තෙන්ද. ඒ පින ඥාන සම්පයුත්ත. ප්‍රඥා ප්‍රඥාවට හේතුකාරකයි. සෝමනස්ස සහගත ඥාන සම්පීත හිතකින් පින් කළා කියන්නේ අන්න එතකොට. එන එයා කරන පින් මම මේ සසර ගමන තුල සුඛෝප භෝගීව භුක්ති විඳගෙන ඉන්න කරන එකක් නෙමෙයි. මේ ආර්ය මාර්ගයට පසුතලයක් අවශ්‍යයි. මෙන්න මේ පසුතලයේ නිපදවා දෙන්නේ ආර්ය අෂ්ටායික මාර්ගය නෙමෙයි කරන පින් වලින් යහපත් දෙයි. අන්න ඒ නිසා මම යහපත් දෙය දැනින් යහපත් දෙය කරනවා කියලා කටයුතු කරනකොට ඔහුට ලැබෙනවා කුසල මූල පත්‍යා සංඛාරා. සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපන්, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්ව පස්ව පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා නෙමෙයි ප්‍රසාද. ප්‍රසාද පත්‍ය අදිමෝක්ඛෝ. ඒ ප්‍රසාදයේ මුදුපත් වෙනවා. අදිමෝක්ඛ පත්‍ය භව. ඒකේ හරන ප්‍රසාද භවක් හට ගන්නවා. අන්න සුභති භව. ඒ ප්‍රසාදයේ අරකින් ධර්මාභෝධය ලබන ආවිවන්න හැපල් පත්‍යා කියන පහින් යුක්තයි. අදිමෝක්ඛ පත්‍ය භව භව පත්‍ය ජාති. හැබැයි ඒකත් ජරා මරණයට පත් වෙනවා. හැබැයි දුක්ඛන්දරාවට ගෙනියන්නේ ඒව මීතේ සම් ධම්මානං සමුදය හෝති කියලා ධර්මය පහල කරලා නවත්වනවා. එහෙනම් ධර්මාභෝධයේ වග සලසලා දීලා එයින් කෙලවර කළා දානවා මිසක් ඒ ජරා මරණයට පත් වෙනවා මිසක් සසරේ අනාථ කරන්න සසර ගමනක් හදන්නේ යථාභෝධයේ වටහාගින් තේරුම් අරගෙන ඉන්න ඥාන සම්පීඩ කරවෝ වෙයි පිණි. මෙන්න මේ නිසා ආර්ය පින් කරන කරුණ දැනගෙන. ආර්ය පින් නොකරන කට්ටියක් නෙමෙයි. හැම පිනක්ම කරනවා විදිහට. යහපත් දේ කරනවා. ඒකේ ප්‍රතිඵලය දන්නවා. සසර ගමනේ ඈදෙන්න නෙමෙයි. නිවන් දැකීමට උපනිසිර වෙන්නේ ඔහුමයි. වැඩි දකින් පස්සේ තව අවස්ථේ නම් ප්‍රශ්නකින් විහි අහලා එවන්න මොනා තේරුම් ගන්න බැරි හැටි.